සුබසන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. Enterprise Sri Lanka සූර්ය බලශක්ති උත්පාදනයේට ආසියා සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 8000ක්. සංවර්ධන ව්‍යාපෘතිවල වංචා පැමිණිලි පිළිබඳ ජනපති වාර්තාවක් ඉල්ලයි. රජය ගොවියෙකුගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 5000ක් දක්වා ඉහළට. අලින් 4 දිනා බිලිවීමත් සමග දුම්රිය ගමන් පාර 6ක් අවලංගු කෙරේ. නිලවරණයේ පවත්වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් පංච පුත්කල කමිටුවක් යටතට. පරිසරය වෙනුවෙන් සියලු දෙනා වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. සෑම නිවසකම එක් පැලයක් සිටුවා එම ජාතික වගකීම ඉටු කළ යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්තුණා. ජාතික රුක්රෝපණ සතිය ලබන මාසයට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් දිවයින පුරා පැල 30 ලක්ෂයක් පිහිටුවීම සැලසුමයි. ජනාධිපතිතුමාගේ උපදෙස් මත පරිසර අමාත්‍යාංශය ඊට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත පරිසරයක් උරුම කිරීමට දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමස්ත ජනතාවම රුක්රෝපණ වැඩසටහන් සමග අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. පැල සිටුවීම පුරුද්දක් ලෙස එය ජනතාව අතර ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. සෑම විශේෂ කටයුත්තකදීම පැලයක් සිටුවීම, පෙම්වතුන්ගේ දිනේදී පැලරෝපණය ආදී වැඩසටහන් පිළිබඳවද අවධානය යොමු කෙරුණා. මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳවද සාකච්ඡා කෙරුණා. උමා ඔය ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කළ යුතුයි. ලබන වසර මුලවන විට ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට ක්‍රියා කරන ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ. මහවැලි ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතියද ජනාධිපතිතුමා විමසුවා. මහවැලි සංවර්ධන අධිකාරියේ භාවිතයට නොගන්නා ගොඩනැගිලි වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබා දීම සිදු කෙරෙනවා. එම වැඩපිළිවෙලේ ප්‍රගතියද මෙහිදී සොයා බැලුවා. ප්‍රමුඛතාව හඳුනා ගනිමින් අදාළ ආයතන වෙත ඒවා නිදහස් කරන ලෙසයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවලදී යම් වංචාවක් හෝ දූෂණයක් සිදුව ඇති බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී තිබේදැයි සොයා බලන ලෙස ජනාධිපතිතුමා එම අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතාට උපදෙස් දුන්නා. ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිතුමා කියා සිටියා. මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සහ අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ුණා. Enterprise Sri Lanka සූර්ය බලශක්ති උත්පාදන යෝජනා ක්‍රමය වෙනුවෙන් ආසියා සංවර්ධන බැංකුව රුපියල් මිලියන 8000ක් ලබා දී තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශයේදී අද අත්සන් තැබුණා. Enterprise Sri Lanka සහන ණය යෝජනා ක්‍රමයේ යටතේ ක්‍රියාත්මක වහන මත සවිකිරණ සූර්ය බලශක්ති උත්පාදන වැඩසටහන සඳහායි මෙම මුදල් ලබා දී තිබෙන්නේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය RHS සමරතුංග මහතා සහ ආසියා සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ ශ්‍රී විදූපති මහත්මිය ගිවිසුමට අත්සන් තැබුවා. ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මකයි. සූර්ය බලශක්ති උත්පාදන සහන ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යවසායකයන් වෙත රුපියල් මිලියන 7.5ක් දක්වා ණය මුදලක් ලබා දෙනවා. ඒසියට 8ක සහන පොලිය අනුපාතයේ යටතේයි. සූර්ය බලශක්තිය මගින් 2020 වසර වන විට මෙගාවොට් 200ක් සහ 2025 වසර වන විට මෙගාවොට් 1000ක් ජනනය කිරීම රාජ්‍යයේ අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 50ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. ඒ තුලින් පාරිභෝගිකයන්ට තම නිවසට නොමිලේ විදුලිය ලබාගත හැකි. ඊට අමතරව අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට යොමු කෙරෙනවා. මෙම ව්‍යාපෘතිය සමස්ත ආයෝජනය ඇමරිකා ඩොලර් මිලියන 59.8ක්. එම පිරිවැයෙන් ඇමරිකා ඩොලර් මිලියන 50ක් ආසියා සංවර්ධන බැංකුව මගින් ලබා දෙනවා.
උපව්‍යාපෘති සඳහා පාරිභෝගිකයින්ගේ කොටස් දායකත්වය ඇමරිකා ඩොලර් මිලියන 9.8ක්. ව්‍යාපෘතියේ ප්‍රගතිය මත ඇමරිකා ඩොලර් මිලියන 200ක් දක්වා ණය සීමාව ඉහළ නැංවෙනු ඇති. වී අලෙවි මණ්ඩලයේ එක් ගොවියෙකුගෙන් මිලදී ගන්නා වී කිලෝග්‍රෑම් ප්‍රමාණය 3000 සිට 5000 දක්වා ඉහළැංවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතියද ඊට හිමි වුණා. වී අලෙවි මණ්ඩලය නාටු වී කිලෝවක් රුපියල් 38ක සම්බා වී කිලෝවක් රුපියල් 41ක සහතික මිලකට දැනට මිලදී ගන්නවා. මෙවර යලකණ්ඩේදී වී අසුණු මිලදී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ හේතුවෙන් ගොවීන්ට පහසුවෙන් අසුණු විකුණා ගැනීමට හැකි වුණා. ගොවීන්ට අවශ්‍ය පොලිසැක් කවර පවා වී අලෙවි මණ්ඩලය නොමිලේ ලබා දුන්නා. වී අසුණු නෙලන සමයේ සහල් තොග මෙරටට ගෙන ඒම වැළැක්වීම සඳහා ආනයනික සහල් කිලෝවකට පනවා තිබූ 125ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 70 දක්වා ඉහළ දැමුවා. මේ හේතුවෙන් මෙවර යලකන්නේ වී ගොවීන්ට තම අස්වැන්න ඉහළ මිලකට විකුණා ගැනීමට හැකි වුණා. වීගොවීන්ට ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. හබරණ ප්‍රදේශයේ දුම්රියක ගැටි වනාලින් 4 දෙනෙකු මිය යාමත් සමග දුම්රිය ගමන් වාර 6ක් අවලංගු කර තිබෙනවා. ඒ අනුව මඩකලපුව මාර්ගයේ රාත්‍රියේ ධාවනයට නියමිත දුම්රිය 6ක් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. කොළඹ සිට ගල්ලොය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ හබරණ පුවක්පිටිය 127 වෙනි සැතපුම ආසන්නයේදී අනතුර සිදුවුණේ මියගිය වනාලින් අතර ගැබ්බර ඇතින්නකද සිට තිබෙනවා. පැටවා බෙහිවුවද එම අවස්ථාවේම මිය ගියා. මෙ මාර්ගයේ වනාලින් ගමන් කරන බවට සඳහන් පූරුද සවිකර තිබෙනවා. අනතුර හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රිය මැදිරි කිහිපයක් පෙරලීමට ලක් වුණා. ඩීසල් ලීටර් 50,000 බැගින් වූ ඉන්ධන ටැංකි දෙකක් මාර්ගෙන් ඉවතට විසිවුණා. ඉන් එක් ටැංකියකින් ගලා යන ඉන්ධන එක්රැස් කිරීමට ජනතාව ක්‍රියා කරන ආකාරයද දැකගත හැකි වුණා. දුම්රිය පිළිපැනීමත් සමග මාර්ගයට දැඩි හානි සිදු වුණා. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ තෙල් කාන්දුවත් සමග හදිසි ගිනි කැණීම් ඇති වුවහොත් ඒ වැළැක්වීමට කඩිනම් පියවරකත් බවයි. ඒ සඳහා අදාළ පොලිස් ස්ථාන දැනුවත් කරමින් අදාළ පියවරකත් බවද සංස්ථාව ප්‍රකාශ කරනවා. ඩොලරයේ අගය වැඩිවීම ලෝපුරා සිදුව තිබෙන බැවින් භාණ්ඩවල මිල ඉහළයාම සෑම රටකටම පහේ බලපෑ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී තෙල් මිල සම්බන්ධයෙන් පැවති විවාදයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපි දන්නවා ඉතිහාසයේ සමහර අවස්ථාවල තෙල් මිල සීග්‍රයෙන් අඩුවෙච්ච වෙලාවට ලෝක වෙළඳ පොළොවේ අඩුවෙච්ච වෙලාවට ඒ වාසිය මේ රටේ ජනතාවට ලැබුණේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දීපු තීන්දුව පවා නොතකා සමහර රජයන් තමන්ට හිතඟි පරිදි අවශ්‍ය විදිහට කටයුතු කරා. බොරු ආර්ථික විශේෂඥයෝ වෙනස් වෙනස් අංක ගණිත ක්‍රමවලින් මේක රටේ ජනතාව මුලා කරන මහා ලොකු මාධ්‍යකරණයක නිරත වෙනවා. අමාත්‍යාංශය විසින් මේ ඉදිරිපත් කරන බොරු ප්‍රචාරවලට මූණ දෙන අමාත්‍යාංශය යම් වැඩසටහනක් තියෙනවද පාරිභෝගිකයා වෙනුවේ? මිල සූත්‍රය හඳුන්වා දීමත් එක්ක ලෝකයේ මේ වෙළඳපොලේ ස්වභාවය බැලුවොත් අපි සීත කාලයේ කිට්ටු වෙනකොට සාමාන්‍යයෙන් අපේ මේ වෙළඳපොලේ මිල වැඩි වෙලා තියෙනවා. නමුත් ඉදිරියේදී පෙබරවාරි මාර්තු වෙනකොට මිලදමල අඩු වෙනකොට අපි මේ සූත්‍රයත් එක්ක අපිට පාලනය කරන්න පුළුවන් වීමක් වෙලා තියෙනවා. මිල වැඩි කරාම බඩු වැඩි කරනවා, මිල අඩු කරාම බඩු අඩු කරන්නේ. ඒ වගේම මිල අඩු වැඩි කිරීමට සාපේක්ෂව නෙවෙයි බඩුවල මිල වැඩි ගන්න. ඒ වගේ කිසිම ප්‍රමිතියක් නැහැ මිල පාලනයක් අනිත් දේවල් වලට නැහැ. ඒක නිසා අමාත්‍යාංශයෙන් දැන් මේ ගැන දැනුවත් කිරීම වැඩසටහනක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. වෙන රටවල් ගත්තොත් හැමදාම මේ මිල වෙනස් කරනවා. ඛනිජ තෙල් අපි අලෙවි කළේ 115. නෑ තමයි. අද අලෙවි කරන්නේ 149. ඒ නිසා මහින්ද රාජපක්ෂට වඩා අද තෙල් මිල වැඩි කියන එක තමයි බොහොම පැහැදිලිව කියන්න ඕනේ. මෙතුමට ඕන නම් දැනගන්න මේ ලෝකෙම ඩොලර් එක ශක්තිමත් වෙලා අනික් මුදල් සියල්ලම බාල්දු වෙලා තියෙනවා. ඉන්දියාවට මේක වෙලා තියෙනවා, පකිස්තාන්ට මේක වෙලා තියෙනවා. ලෝකේ අද මුදල් අතර ඩොලරේ නැගලා තියෙනවා, අනික් අඩු වෙලා තියෙනවා. ඒ නිසා බඩු මිල හැම රටකම මේ ප්‍රශ්නේ තියෙනවා. අපි ආපෝක් යුගයකයි රුපියල් 2000කින් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒ වෙනකන් අපිට මේ ලෝකේ තියෙන ප්‍රශ්නෙට කොහොමද මුහුණ දෙන්න කියලා බලන්න ඕනේ. එදා ලංකාවේ තෙල් විකුණනකොට විශාල ලාභයක් අරගත්තානේ. අද ඒක අඩු කළා. අද ලෝකෙ මේකට මුහුණ දෙන්නේ. අපි කිව්වේ ලෝක වෙළඳපොළේ මිල වැඩි වුණොත් අවාසිය ගන්න වෙයි, මිල අඩු වුණොත් වාසිය දෙනවා කියලා. මෙතෙක්කල් වාසිය දුන්නා.
ස්වාධීන රූපවාහිනියේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා. බරපතල වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන වාර්තාව පැමිණිලි විභාග කරලා 2015 සැප්තැම්බර් සිට සවිස්තරව කරන ලද කොමිෂන් වාර්තාවක් අපිට පේන නැහැ. ITN එකේ මුදල් වංචා පිළිබඳව චෝදනා කෙලින්ම ලකුණු කළා, චුදිතයන් නම් කළා, හිටපු රාජනායකයන්ගේ නම් එක්ක තියෙනවා ඒවා. අපි දැනගන්න කැමති ඔබතුමාලා ඒවා දේශපාලන වශයෙන් පාවිච්චි කර ගන්නවද නැත්නම් ඒවා සාධාරණ ක්‍රමවේදයකට අනුව නඩු අහන්න දෙනවද? ඒ අපිට දේශපාලන අවශ්‍යතාවයකට මේ නීතිපතිවරයාට එහෙම කරන්න මෙහෙම කරන්න කියනවා කියලා මම එහෙම විශ්වාස කරන්නේ නැහැ. හිටපු රාජ්‍ය නායකයාගේ නම පවා සඳහන් වෙනවා. අර ITN එක සම්බන්ධයෙන් මිලියන 110ක ඒ ඇඩ්වර්ටයිස්මන්ට් ඇරලා තියෙනවා ගෙවන්න නැතුව. ඒ වැරද්දට දිය යුතු දඬුවමත් ඒ කොමිෂමේ වාර්තා වෙලා තියෙනවා. එතුමා පමණක් නෙවෙයි ඉදිරියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනේ කියලා කියන පුද්ගලයන්ගේ නම් පවා මේකේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට බලාපොරොත්තු වෙනවා නීතිපති ඒ සම්බන්ධයෙන් නිසි පියවර වහම ගනිවි කියලා. රුපියල අවප්‍රමාණය වීමක් ගැන ඒකාබද්ධ විපක්ෂය කතා කරන්නේ ලෝක තත්ත්වය ගැන නිසි අවබෝධයකින් තොරව බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුල මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. ඒකාබද්ධ විපක්ෂයේ කියන ලොකුම දෙයක් තමයි මේ ඩොලර් එක ෂේ වෙලා කියලා. මේ ඩොලර් එක ෂේ වෙන එක අපි දැක්ක මහින්ද රාජපක්ෂ කාලේ සමහර අවස්ථාවල 2012 2013 වගේ 12% විතර ෂේ වෙලා තියෙනවා. මේ අද තියෙන තත්ත්වය ලෝක ආර්ථිකයත් එක්ක තියෙන තත්ත්වයක්. ඉන්දියාවේ ඩොලර් එක 12% ෂේ වෙලා තියෙනවා. පකිස්තානයේ 17%කින්. ඕස්ට්‍රේලියාවේ 10%කින්. එක්සත් රාජධානිය 8%කින්, යුරෝ එක 4%කින්, ලීරා එකක් 20%කින්, 18%කින් ෂේ වෙලා තියෙනවා රුසියාවේ මුදල් ඒකකේ. අපි ෂේ වෙලා තියෙන මේ වෙනකොට 7%කින්. අද රටේ ජනතාවට දෝයිගුත් ආකාරයෙන් ඒ කබද්ද විපක්ෂය ඇතුළු කණ්ඩායම් වෙන්නන්න හදනවා. මේක ලංකාවට විතරක් සීමා වෙච්ච එකක් කියලා. ඉතින් ඒ தත්ත්වය ප්‍රකාශ කරන්නේ නැතුව මාධ්‍යෙන් කියනවා ලංකාවේ රුපියලත් එක්ක විතරක් තියෙන ෂයම ගැන කතා කරලා. මං හිතන්නේ ඒක නෙමෙයි මාධ්‍ය කලාව කියන්නේ. ඉන්ධන මිල සූත්‍රය පිළිබඳවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා. ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් කතා කරන්න ඒකාබද්ධ විපක්ෂයට කිසිම අයිතියක් නැහැ. මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් වුණාම රටේ ජනතාවට සහන සලසා දෙනවා කිව්ව රජය 2015 වෙනකන් ඉන්ධන මිල සතකින් අඩු කරේ නැහැ. මේ අය භූමි තෙල් අඩු කරන්න කියලා හලාවතින් එළියට ආපු ධීවරයන්ට වෙඩි තියලා මරලා දැම්මා. එහෙම කටයුතු කරපු ඒකාබද්ධ විපක්ෂය එදා රජය කරන කාලේ අද කතා කරනවා ඉන්ධන මිල සම්බන්ධයෙන්. අපේ රජයේ පත් වුණු වහාම අපි ඉන්ධන මිල අඩු කරලා දුන්නා විශාල ප්‍රමාණයකින්. අද මේ වෙන විටත් ඉන්ධන මිල මහින්ද රාජපක්ෂගේ යුගයට වඩා අඩුවෙන් තියෙන්නේ. අද ලෝක වෙළඳපොලේ මිලත් එක්ක තමයි මේ මිල සූත්‍රය සකස් කරලා තියෙන්නේ. ඉදිරි කාලෙදී ඉන්ධන ලෝක වෙළඳපොලේ අඩු වෙනකොට මේ වාසිය ජනතාවට යන විදිහට තමයි මේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් පාලන මිලක් ක්‍රියාත්මක කරන්න ඕන කියන එක රජයේ තීන්දුවක් අරන් දෙන දැන් සාකච්ඡාවෙන් පවතිනවා. ඒක ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඇත්තටම බස් ගාස්තු වැඩි කරන්න ඕනේ කාල සීමාවක් දීලා තියෙනවානේ. ඉතින් ඒ කාල සීමාවනෝ එක ඒක කරා ඒක ඉදිනදා වැඩි කරන්න බෑනේ බස් ගාස්තු. පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රාන්දු මහතාට එරෙහිව මූල්‍ය වංචා නඩුව අද යළි විභාගයට ගැන්වුවා. ඒ කුරුණෑගල මහ අධිකරණයේදී. විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ විභාගයට ගත් එම නඩුවේදී සතුස ආයතනයේ මෙහෙයුම්කරුවෙකු වන විජේ බණ්ඩාර රත්නායක මහතාගෙන් සාක්ෂි විමසීම සිදු කෙරුණා. ඔහු පවසා සිටියේ හිටපු අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව ඒවා තිබුණු ලිපියට අදාළව භාණ්ඩ නිකුත් කළ බවයි. එම භාණ්ඩ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිලිඳු ජනතාවට බෙදා දීමට බව ලිපියේ සඳහන් කර තිබුණද ඒවා බෙදා දුන්නාද නැද්ද යන්න තමන් නොදන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවා. මෙම භාණ්ඩ නිකුත් කිරීම සම්බන්ධයෙන් 2015 වර්ෂයේදී තමන් මූල්‍ය අපරාධ විමර්ශන අංශයටද කට උතර ලබා දුන් බව විජේ බණ්ඩාර මහතා සාක්ෂි දෙමින් පැවසුවා. නඩුවට අදාළ සාක්ෂි විමසීම හෙට දිනට කල් තැබුවා. එතෙක් නඩුවට අදාළ සියලු විත්තිකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීමටද නියෝග කළා. ආරක්ෂක අංශ සමාජිකයින් අත්අඩංගුවට ගෙන ඇප ලබා දුන් පසුවත් නඩු පැවරීමට කටයුතු නොකිරීම වරදක් බව පසුගියදා විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිතුමා පෙන්වා දුන් බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී සමරසිංහ මහතා පෙන්වා දුන්නේ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගැනීම සිදු කිරීමෙන් රජයට අපකීර්තියක් එල්ලවන බවයි.
හිටපු හමුදාපතිවරු කීප දෙනෙකුව උසාවියට ගෙන්නලා ඒ අය එයාගේ යුනිෆෝම් ඇඳගෙන යාවේ. උසාවියට ආපු අවස්ථාවේදී එයාව අර බංකුවක වාඩි කරවලා තියාගන්නවා උසාවිය. දැන් මේ වගේ දේවල් අපේ ජනතාව දැක්කහම ඊටවසෙම්ම සාධාරණ වෛරයක් ඇති වෙනවනේ. ඇයි මේ රට බේරගන්න කටයුතු කරපු අයට මේ විදිහට සලකන්නේ කියලා. උසස් නිරතල දරපු දේශපාලඥයන්ගේ කටුත්තර ගන්න ගෙවල් වලට කියලා ගන්න. ඒ දේශපාලඥයන්ගේ වමනක් නේ බිරිඳගේ කටුත්තරයක් ගත්තේ ගෙදරට ගිහිල්ලා. එතකොට මාණ්ඩලික ප්‍රධානීයාව අත්අඩංගුවට ගන්න සැලසුමක් තියෙනවා නම් නීතිය කොහොම වුණත් සම්ප්‍රදාය විය යුත්තේ ඒ බලධාරීන් ගිහිල්ලා ආරක්ෂක ඇමතිවරයාට කියන්න ඕනේ. මෙහෙම දෙයක් අපි කරන්න යනවා කියලා. ජනාධිපතිතුමා කිව්වේ කාට හරි කේස් එකක් ෆයිල් කරන්න තියෙනවා නම් ඒක වෙනම දෙයක්. අපි ඒවට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. හැබැයි ප්‍රමාණවත් සාක්ෂි නැතුව එක එක්කෙනාගේ උමනාවට මෙතන මේ බොහොම අමාරුවෙන් දිනාගත්ත ස්ථාවරභාවයේ අස්ථාවර තත්වයකට පත් කරන්න හිතාමතා කවුරු හරි කටයුතු කරනවා නම් මේ විදියට මටත් කියන්නේ නැතුව මගේ උසස් නිලධාරීන් අත්අඩංගු ගන්න කටයුතු කරනවා නම් මට ඒකට ඉඩ දෙන්න බෑ කියලා. ජනාධිපතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඝාතනක මන්ත්‍රණයක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එල්.බී. ඇති චෝදනා පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා. මෙවැනි දෙයක් සිද්ධ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට විශේෂයෙන් බියක් ඇති වෙනවා. බයලක සිද්ධියක්. අපි දැන් බලාගෙන ඉන්නේ මොකද්ද මේ පරීක්ෂණ වලින් වෙන්නේ කියලා. පරීක්ෂණ දැන් බාර දීලා තියෙනවා අපරාධ විමර්ශන අංශයට. ඒ පරීක්ෂණ දැන් කරගෙන යනවා. මේකයි වෙනස ඇත්ත වශයෙන්. අවුරුදු 29ක් තිස්සේ තමන් උපයන මුදලෙන් දිනපතාම පරවියන්ට දන්සලක් දෙන හරි අපූරු මිනිසෙක් අපට කොට්ටාව නගරයේදී මුණ ගැහුණා. නගරේ නිදැල්ලේ වෙසෙන දහස් සංඛ්‍යාත පරවියන්ගේ සාපිපාසාව නිවන මේ මිනිසා ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ කුරුළු මාමා යනුවෙන්. කොට්ටාව නගරේ ආසන්නයේ කුඩා කුලී කාමරයක දිවිගෙවෙන ෆ්‍රැන්සිස් බුලත් සිංහල නම් මේ කුරුළු මාමගේ රස්සාව සුළු තුවාලවලට ප්‍රතිකාර කිරීමයි. සමහරු ඔහුට දොස්තර මාම කියන්නෙත් ඒ නිසයි. කුලී කාමරේ කොටසක මුළු තැංගයක්, ඊළඟට ඇඳක්, අනෙක් කොටසේ තියෙන කුරුළු මාමගේ බෙහෙත් සාප්පුව. උදේ 8 ඉඳලා රෝගීන්ගේ තුවාලවලට ප්‍රතිකාර කරන කුරුළු මාමා හවස 2 වෙනකොට ඒ කටයුතු නතර කරනවා. දවස එකතු වුණු මුදල් වලින් පරවියන්ට, කපුටන්ට උන් කැමැතිම ආහාර බරටම අරගෙන නගරයේ හරි මැද තියෙන වටරවුමට කුරුළු මාමා එනවා. රයිඩින් බෝය මං ඒතකොට ෆුල් ෆේඩ් ජොකි වුණා. පකිස්තාන ගිහිල්ලා දාස්සිය හමනකොට මං ඒ රේෂණක පකිස්තානෙ ගිහින් මං ගොකල පෙන්ටිය ලංකාවටම ආපවව. යහුදා පන්සල් යනවා, තයිචුර තීන්ත ගන්නවා, මල් හිටවනවා, මොමකොල සත්තුන්ට කැම්ම දානවා, මගේ සල්ලි ඔක්කොම ඉදන් ගන්න. පින්දහන් වලට මේ කොට්ටා මේ දැම්ම ඉස්සර මං තා කඩේ හිටියනේ. එතනටත් එනවා මේ කුරුල් ඔක්කොම කොරෝ කැම දානවා. කුරුළු මාමගේ දන්සලේ පාන්, බනිස්, බඩීරිඟු, සහල් ඇති තරම් තියෙනවා. දන්සල පටන් ගන්න හවස 2:00 කෑම වගේම පරවියන්ට නාන්න පිරිසිදු වතුරත් කුරුළු මාමගෙන් ඇති තරම් ලැබෙනවා. ඒ නිසා ඉර අවරට හැරෙද්දි කොට්ටාවේ ඉන්න පරවියෝ නගරයේ උසම තැන්වලට වෙලා බලාගෙන ඉන්නේ තඹවන් කෙස් සහිත මේ කුඩා මිනිසා කොහෙන් හෝ මතුවෙන තෙක්. කඩේට ගිහින් කෑම අරගෙන කුරුළු මාම කහයිරෙන් පාර මාරු වෙනකොටම පරවි සේනාව ඔහුව වට කර ගන්නවා. වෙන කවුරුත් කුරුළු මාම ළඟට එනවට මේ සේනාව කැමති නෑ. මේ සත්තුත් බලා ඉන්නවා මං එනකම්. 3-4-5 වෙනකන් බලා ඉන්නවා වෙනකම්. පාර පයින්කොට ඔක්කොම එනවා ඉගිලිගෙන. මං එච්චේ මම හඳුරනවා. කැම දාලා කෙලින්ම එනවා පන්සලට. දන්සලෙන් පස්සේ ඔහු සවස් කාලයේ ගත කරන්නේ පන්සලේ. මල් වවලා පන්සල ලස්සන කරන්නේ මේ කුරුළු මාමා. ඒක නිසා පන්සලේ හාමුදුරුව කුරුළු මාමට කියන්නේ මල් මාමා කියලා. ජීවිතය පරිසරය සමග බෙදාගෙන ජීවත් වෙන මේ වගේ මිනිස්සු අපිට ජීවිතයේ නොපෙනෙන මාන පෙන්වා දෙනවා. සිරිසර පිවිසුම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කළ අලිවැට සහ මාර්ග රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා ජනතා අයිතියට පත්කිරීම සිදු කෙරෙනවා. එල්ලංගා පද්ධතියෙන් පෝෂණය වන වැව් ප්‍රතිසංස්කරණය යටතේ වැඩ නිමවා ඇති ගෝමරං කඩවල බක්මී වැව ජනතා අයිතියට පැවරීම සිදු කෙරෙන්නේද එදිනයි.
සිරිසර පිවිසුම යටතේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය වසරේ ආරම්භ කළේ පස් අවුරුදු සැලැස්මකට අනුවයි. ඒ අනුව 2021 වන විට ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ වැව් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සහ අලිවැට ඉදිකිරීම වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5000ක්. මෙම ව්‍යාපෘතියට අනුව පසුගිය වසරේ මාර්ග තුනක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබෙනවා. එම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායේ පූර්ණ ශ්‍රමදායකත්වයෙන් වීමද විශේෂත්වයක්. මේ යටතේ ග්‍රාමීය අබලන් මාර්ග රැසක් පිළිසකර කරමින් පවතිනවා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂිත මාර්ගවල දුර කිලෝමීටර් 600කට අධිකයි. නියම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ කිලෝමීටර් 30ක දිගින් යුතු අලිවැට ඉදිකිරීමේ කටයුතුද මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. තුර්මේ අලිවැට තුලින් ගෝමරං කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ආවරණය වෙන පරිදි තමයි නිර්මාණය කළා තියෙන්නේ. මෙහිදී ග්‍රාම සේවා කොට්ටාෂ තුනකුත් ප්‍රධාන වශයෙන් ගම්මාන 10ක් ආවරණය වෙන පරිදි මේ අලිවැට නිර්මාණය වෙනවා. මේ අලිවැට නිර්මාණය කිරීමේදී මේකට විදුලිය සපයන්නේ සෝලා පැනල් ආධාරයෙන්. අලිවැට ඉදිකිරීමේදී කොන්ක්‍රීට් කණු යොදා ගැනීම ක්‍රියාවට නංවා ඇත්තේ පළමු වරටයි. එමගින් විශාල ශාක ප්‍රමාණයක් කැපීම වැළකී යනවා. යුද හමුදාව පවසන්නේ ගෝමරන් කඩවල මෙම නියම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 270ක දුරක් අලිවැට ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි. ගම පරිස්සම් කරගෙන තමයි මේක අරමුණ තියෙන්නේ. මිනිස්සු ඉන්න ප්‍රදේශය තමයි අපි වට කරගන්නේ. ඒ අනුව තමයි කොන්ක්‍රීට් කණුද ලී කණුද කියන ප්‍රශ්නේ මත අපි තීරණය කරා ඉස්සලාම නියම ව්‍යාප්තියක් කරන්න. ඒක බලන සාර්ථකද කියලා ඒ අනුව තමයි ඉදිරියට අපි කටයුතු කරන්නේ. ගම්මාන වටා ඉදිකිරෙන මෙම අලිවැට මගින් වනාලින් ඇතුළු සතුන්ට වැව්වලට පැමිණීමට බාධා මතු නොවීමද විශේෂත්වයක්. මෙම ඉදිකිරීම යුද හමුදාව සිදු කරන්නේ වනජීවි දෙපාර්තමේන්තුවේ උපදෙස් මතයි. තව අලිවැට කිලෝමීටර් 41ක් දීලා තියෙනවා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ත්‍රිකුණා දිස්ත්‍රික්කයේ අලිවැට වල ගහලා වෙනවද කණු 10000ක ප්‍රමාණයක් අවශ්‍ය නැති ඒක නවත්තන්න තමයි කොන්ක්‍රීට් වලට ගියේ. දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන් සාමාන්‍ය ලී කණුවක් දාගත්තාම අවුරුදු 12කට විතර තමයි පස්සේ ඒක රිප්ලේස් කරන්න වෙනවා. දිරව යන හින්දා ඒ හින්දා අපි තීරණය කරා කොන්ක්‍රීට් කණු යොදාගන්න. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ සමකින් එක්වන්න. අපි යලිත් හමුවෙමු රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්. හැංගි හැංගි වෙස්මූණු බැන්දට නටන්න වෙන්නේ එළියේ යයි කියමනක් තිබේ. රාජපක්ෂලා මහපාරටම වැටි දැන් අල්ලන අඩව් කස්තරම්වල ඇත්ත වුවමනාව පැහැදිලිය. රටේ නීතිය ක්‍රියාත්මක වීම කෙසේ හෝ වළක්වා ගැනීම හැර එහි වෙනත් කිසිදු අරමුණක් නැත. රාජපක්ෂ පවුලේ සමාජිකයන්ට හා කටු කෑ බත්බැලයන්ට එරෙහිව තිබෙන අපරාධ චෝදනාවන්ගෙන් බේරී සිටීමට නීතිය හමුවේ ඉඩක් නොමැත. රාජපක්ෂලා දැන් දඟලන්නේ අධිකරණය මගහැර අධිකරණ ක්‍රියාවලියට එරෙහිව ක්‍රියාත්මක වීමය. පසුගියදා කොළඹදී නටපු සන්නියේ මූලික අරමුණ වී තිබුණේ එයම බව පැහැදිලි විය. එසේම ඊයේ පෙරේදා අසන්නට ලැබුණු ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතාවේ දේශපාලන අරමුණ රටේ නීතිය හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන විශ්වාසයක් නැති බව ඒත්තු ගැන්වීමය. රාජපක්ෂවාදී කල්ලි කණ්ඩායම් මෙම ඝාතන කුමන්ත්‍රණ කතාව තමන්ගේ වාසියට යොදා ගැනීම සිදුවෙමින් තිබේ. පොලිසිය ගැන විශ්වාසයන් නැති බවට මතයක් ගොඩනැගූ විට පොලිසිය රාජපක්ෂලාගේ හොරකම් වංචා දූෂණ හා අපරාධ ගැන කරන කියන විමර්ශනද විශ්වාසයක් නැති බව ඒත්තු ගන්වන්නට හැකිය. රාජපක්ෂලා පැන පැන මාධ්‍යයට ලබා දෙන ප්‍රකාශවලින් තමන්ට එරෙහිව තිබෙන චෝදනාවලින් ගැලවීමට තියෙන වුවමනාව එළියට පණිවින් තිබේ. ලබන සතියේදී නැවත වරක් කුරුණෑගල හොරුන්ගේ රස්තියාදුවක් සූදානම් කර තිබෙන බව නාමල් රාජපක්ෂ කියා තිබේ. හොරාට පෙර කෙසෙල් කැන වැට පැන්නාසේ නාමල් කියන්නේ මහජන මුදල් වංශා චෝදනාවක් එල්ල වී ඇති රාජපක්ෂ සමයේ තමන්ගේ සමීප ගජයකු වූ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුව බේරා ගැනීම එහි අරමුණ බවය. ජොන්ස්ටන්ට එරෙහිව තිබෙන මහජන මුදල් අවභාවිතාව ගැන චෝදනාව බේරාගත යුත්තේ අධිකරණයෙනි. එම නඩුව නීතියේ නියමය ප්‍රකාරව සිදුවෙමින් තිබේ. නාමල් සිතා සිටින්නේ අධිකරණයේ පිළිකන්නේ සිට අධිකරණයට හූ කිව්වාම මේ නඩුවෙන් ජොන්ස්ටන් නිදොස්කොට නිදහස් වෙතැයි කියාය. නාමල්ලාගේ මත්වී ඩෙඟා නටන බත්බැලයන්ගේ කෑකෝ ගැසීම්වලට බිය වී
අධිකරණ තීන්දු ලැබෙන්නේ නැත. රාජපක්ෂ පාලන සමයේදී අධිකරණය තමන්ට ඕනෑ ඕනෑ විදිහට පාවිච්චි කිරීමට රාජපක්ෂලාට හැකි වුණාට අද අධිකරණය යනු ස්වාධීනව කටයුතු කරන උත්තරීතර ආයතනයකි. නීතිය බල්ලට ගියේ රාජපක්ෂ සමයේදීය. අද රාජපක්ෂලාගේ පරණ පුරුදු මජර ත්‍රාඩ තර්ජනයන්ගේ බයට හෝ හොටු පෙරාගෙන නගන අඳුනාවලට අනුකම්පාවෙන් හෝ අද රටේ නීතිය බල්ලට තබා රාජපක්ෂලාටවත් යන්නේ නැත. දැනට මේ ඇති සෙස්ස පසට.